මොක්පුර රන්දොර නිබ්බාන ගාමිණී පටිපදා ප්‍රථම භාගය සමත කර්මස්ථාන අතිපූජනීය පාක් සයිඩෝ පරිවර්තනය පූජ්ජ උඩේරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ පරිවර්තන සහය පූජ බුරුම ජාතික වූ අග්ග්ඥ ස්වාමීන් වහන්සේ හැඳින්වීම නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජිනසාසනං චිරං තිට්ටතු. බුදුරජාණන් වහන්සේගේ උතුම් අනුශාසනා සහිත ශාසනය චිරාත්කාලයක් පවතිීවා. පා අෞක් ආර්යේ භාවනා වැඩු බොහෝ යෝගාවච්චර පිරිසගේ ආරාධනාවට අනුව මෙම නිබ්බානගාමිණී පටිපදා නම්වූ ග්‍රන්ථය සම්පාදනය කරන්නට යෙදනි. මේ ආර්්‍යයේ භාවනා වඩන යෝගාවචරයන්ට කටපාඩම් කොට මනසිකාරයට නැංවීීමේදී මෙ ප්‍රයෝජනවත් වේය යන බලාපොරොත්තු ඇතිව අදාළ ධර්මගන්ත කොටස් මෙසේ පිඩුකොට ලීවෙමි. බොහෝසේ සංශිප්ත කරන ලද නිසා නොතේරණ තරමට පත්විය හැකිය පොත්වල සඳහන් පාට උදෘත කරමින් නිසකවම පිළිගත හැකි ලෙසට දැනගනීමට අවශ්‍ය බව ආරාධනාවහිලා සඳහන් වූ නිසා විස්තර අවමකොට ලියාදීමට සිද විය. මේ රචනයහිලා පහත සඳහන් කොටස් හය අඩංගුය. එ සමත කර්මස්ථාන කොටස දෙක රූපකර්මස්ථාන කොටස තුන නාමකර්මස්ථාන කොටස පටිජ සමුපාද කර්මස්ථාන කොටස පහ ලක්ඛන ආදී කොටස් හතර හය විපස්සනා කොටස. මේ ආකාරයෙන් කොටස් හයක් කොට විස්තර කර ඇත එනම් පොත්කාණ්ඩ හයකි මෙහි ප්‍රථම කාණ්ඩයේ ආනාපාන කර්මස්ථානය, පටික්කෝල මනසිකාරය, අට්ටික කර්මස්ථානය ඕදාතකසිනය මෛත්‍රී කර්මස්ථානය ුද්ධානුස්සති කර්මස්ථානය අසුභ කර්මස්ථානය මරනාානුස්සති කර්මස්ථානය යන මේවා අඩංගුය. මේ සියලු කමටහන් මෙම සමතකම්මට්ඨාන කොටසෙහිලා සංග්‍රහකොට ඇත සියල්ම සත්පුර්ෂයන් හට තමතමන්ගේ අභිමතයන්ට අනුව භාවනා වැඩීමට මෙය හේතු වේවා. පා අෞක් ආර්්‍යයේ සිට චිත්තල පබ්බතයේ සයාඩුව ිතු වර්ෂය එදහස් නැසි අනූහය ජනවාර විස්සදී පෙරවදන සමත භාවනාව සම්බුදු සසුනෙහි මධ්‍ය කල්්‍යානතාවයයි සීලය නම් වූ ආධිකල්්‍යානතාවේ පිහිටා සිට මධ්‍යකල්්‍යයාානය වූ සමතය වඩා පරයෝසාන කල්යාන නම් වූ ප්‍රඥාව සම්පූර්ණ කළයුතු වෙයි ිළිවෙලින් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිවිධ කල්යාාන සකළ ශාසනය සම්පූර්ණ කරන ගිහි පැවිදි බෞද්ධයෝ බුද්ධෝත්පාද කාලයෙන් මනුෂ්‍යආත්මභාවයෙන් නොසිසූ නිසි පල නිලාගැනීමට සමත්වෙති. ඇ තතීතේ ශ්‍රී ලංකා දීපේහි භාවිතා වූ සමත විදර්ශනා භාවනා ක්‍රම ශද්ධමාර්ගයවනි ග්‍රන්ථවල සඳහන් වී ඇතත් ප්‍රායෝගික වශයෙන් එහි යෙදී අදදකීම් ලත් කර්මස්ථාන ආචාරන් වහන්සේලා සුලභව නොමැති බව රහසක් නොවේ. බුරුම රටේ තේරාවරී ජනපදෙහි හින්තාට් නම් උපනගරයෙහි ලේචා ගම්පියසෙහි ජනිතව ළමාවයසෙහි සසුන්ගතව යේජී නිකාය ගරු උපසම්පදා ලාබීව, ධර්මාචාර විභාගේ සමත්වී, රැන්ගුන් නුවර පරිියාප්ති තක්ෂිලා වෙහි ඉංග්‍රීසි බාසා සහිත පරිියාප්ති ධර්මය සම්පූර්ණ ලෙස පස් වසරක් තිස්සේ හදාරා, එක් බිතිව විසි වසරක් පමණ මුළුල්ලේ කෘතහස්ත විශාරද ආචාරයන් වහන්සේලා වෙත නැවති, සමත විදර්ශනාවහි පරතෙරටම ප්‍රගුණ කොටගත්. අති පූජජ, ආචින්න සයාඩෝ හෙවත් පාවක් සෑඩෝ නාහිම්පාණන් වහන්සේ අද යිතිහාසික විශුද්ධිමාර්ගය එන භාවනාක්‍රමය අති විශිෂ්ට ලෙස සිය දහස්ගණන් ගිහි පැවිදි යෝගීන් හට පුහුණු කරමින් වැඩසිටින සේක. උත්කෘෂ්ට ලෙස ශික්ෂා ගරුත්වයේ පිහිටි ආදර්ශවත් ඒ මාහිමියෝ දිවා රාත්‍රී අප්‍රමාදීව ශාසන අභිවෘරුදයෙහි යෙදී සිටිනසේක් ජීවිත පරිත්‍යයාගේනී. අතිපූජ්්‍ය එම පා අෞක් සෑඩෝ මාහිමියන් නැතින් සම්පාධිත පිටු පන්සීකට අධික කාණ්ඩ පහකින්යුත්, නිබ්බාන ගාමිණී පටිපදා නැමැති බුරුම බසින් ලියවුණු මහා ග්‍රන්ථය නිකුත්වීමට පළමුුව, එහිම ශංසිිප්ත කොටස් හතකින්යුත්, සමත විදර්ශනා අතුරින් සමත භාවනාව සිංහල බසින් එලිදැක්වීම මේ ග්‍රන්තීෙන් සිදුවෙයි. මීතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනෙහි නැවතිී සිට, කර්මස්ථානාචාරය බුරුම ජාතික පූජ්ජ අග්ග්ඥ ස්ථවීරයන් වහන්සේගේ සහයෝගෙන්. මීතරිගල නිස්සරණ වන සේනාසනා වාසී, ප උඩයිරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්, සිංහල බසට පෙරල්ලද මේ සමත භාවනා කාණ්ඩය මීතරිගලශ්වී ඥානාරාම ධර්මායතනය නැවති භාවනා පුහුණුව ලැබූ ධර්මකාමීන් සදගුණවත් කමල් ඇබුල්දනිය මහතා සිය දැන වියෙන් මෙසේ මුද්‍රණය කරවා ප්‍රකාශනය කරන ලදී එතුමාට ධර්ම ශක්තියද දෛරියද රත්නත්තරය අනුභාවයෙන් ලැබේවා අති පූජනය මහා කර්මස්ථානාචාරය ආචින්න සයාඩෝ මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාව ගැන දක්වනුයේ අසීමමිත ගෞරවයකි. මේ සමත විදර්ශනා භාවනාමාර්ගය සකළ බෞද්ධ ලෝකයට බෙදාහැරීමට සුදුසු එකම බෞද්ධ රට ශ්‍රී ලංකා දීපයේ යැයි අවධාරණයෙන් පවසන සේක්, කෘතඥ්ඥදා පූරුවක ගෞරවේනිි. එසේහින් භාවනා මාර්ගය ශ්‍රී ලංකා දීපවාසීන් හට පුහුණු කරවුණු පිණිසත් සොකීය පෂ්ටිම කාලය විවේකිව ගතකරනු පිණිසත්. ශ්‍රී ලංකාවට යථ කාලයේදී වැඩම කරවීමට අපේක්ෂා කරන පූජනීය ආචින්න අභිධාන පාෞක් සෑඩෝ මාහිමියන් වහන්සේට නිදුක් නිරෝගී සුවෙන් ෂතවර්ෂ අධික කාලයක් දීර්ගායෂ ශ්‍රී අත්වේවා. බුරුම රට මොළමියෙන් පාෞක් චත්තල පබ්වත භාවනා මධ්‍යස්ථානයේ පුහුණුවමින් මේ භාවනාමාර්ගය මුදනටම සපුරාගත් ගිහි පැවිදිී සියදහස් ගණන් යෝගීන් ඇත්තා සේම. ශ්‍රී ලංකාවේද මේ භාවනා මාර්ගයෙන් ප්‍රතිඵල නෙලාගැනීමට සිංහල බෞද්ධ ගිහි පැවිදිී සැමට අවස්ථාව සැලසේවා. මේ සමත භාවනා කාණ්ඩය සිංහලය නැංගූ පූජ්ජ අගං්්‍ය ස්තවීරියන් වහන්සේ පෝජ ොඩේරියගම ධම්මජීව ස්තවීරන් වහන්සේ යන දෙනවටම ආයුරාරෝග්්‍යා දීශ්වී සම්පත් අත්වේවා. මේ පොත් කියවන හැමට ඉන්ද්‍රිය ධර්ම බලධර්ම වැඩී භාවනා මාර්ගයට ප්‍රතිඵල් එලාගෙන අධිගවලාවී වීමේ ශක්තිය බලය වාසනාව තෙරුවන්සරණින් උදාපත්වේවා. චිරන් තිට්ටතු සද්ධම් වූ. මෙයට මෙතැති උයනේ අරිය දම්ම ස්තවීර ගුණවර්ධම යෝගාශ්නම මධ්‍යස්ථානය ගල්දූව කහව එද්දාස් නමසි අනුනමය අප්‍රේල් පහළවදීය. පරිවර්ථක ස්වාමීන් වහන්සේගෙන් තතාගතප්පවේදිතෝ බික්හවේ දම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්චන්නෝ. මහනෙනි තතාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි අංගුත්්‍ර නිකායතුන පන්සිය දාය පිටුවෙන්. ධර්ම විනය යන දෙකින් ධර්ම කොටසට අයත් භාාවනා මාර්ගයක් හෙළිකරන්නා වූ මෙ පොත ඉහෙද සඳහන් බුද්ධ වචනය සිත්්ධි දරාගෙන පුුරම සින් සිංහලයට පරිවර්තනය කිරීමේ කටයුත්තහිලා අතහිත දුන් කල්්‍යානමිත්‍ර සංඛ්‍යාව විශාලය. එසේ නොවන්නට මෙය කිසි කලෙකත් මෙසේ මුද්‍රරණ දවාරයෙන් එලි නොදැක පෞද්ගලික භාවිතාවයෙන් සඳහා සීමවන්නට ඉඩ තිබුණි. එසේ වැසී නොගොස් විවෘත වූයේ ධර්ම බබලන්නේමය. එය බබලයිද නැද්ද, යන්න පොත භාවිතා කරන ඔබගේ ආකල්පානුව තීරණය වනු ඇත මෙම පරිවර්තනයලා පදයෙන් පදය ක්‍රමය අනුගමනය නොකොට අර්ථයම සලකා කටයුතු කළ බවද සැලකිල්ලට ගතයුතුය එම නිසාත් මෙහි නොයෙකුත් අඩුපාඩු අසම්පූර්ණතා තවමත් ඉතිරිව තිබිය හැක එය වටහාගෙන සුදීහු ප්‍රයෝජනයම සලකා භාවිතා කරත්වා මෙහි ප්‍රකටවන වැරදි වෙතොත් අප වෙත කරුණාවෙන් පෙන්වා දෙත්වා. මේ සත් කටයුත්ත උක්ත සංකල්පයෙන් ආරම්භ කළ නමුත් මෙහිලා ස්වේච්චාවෙන් ඉදිරිපත් වී අන්තිම දක්වාම සහයදුන් බුරුම ජාතික අග්ඥඥ්‍ය ස්වාවීන් වහන්සේට මෙහි වැඩිකුසලය උරුමය මෙම කටයුත්තට මුලපටන්ම අනුමැති අනුග්‍රහය දක්වමින් අවසාන අත් අකුරු පිටපත දක්වා සුද්ධ කරදීමෙන් නතර නොවී. වටිනා පෙරවදනකින් මේ පොත සැරසු අතිපූජ්‍ය නාවිනය අරියදම්ම ස්වාමීන් වහන්ස ඔබවහන්සේ පතන උතුම් සම්මා සම්බෝධයට මෙ වටිනා ඥාන සංවත්ධනික කුසල බලයක් වේවා ඥාන පාරමිතාවක් වේවා. මුල් අත්තකුරු පිටපත නැවත පිටපත් කිරීමෙන් සහයදුන් විලානගම පියරතන කෝරලේගම සුද්දම්මා නන්ද අගුල්ගමයි අරියනන්ද යන ආයශ්මතුන් වහන්සේලාද පොතේ මුල්භාගය මුල් බුරුම පොත සමග සසදමින් ශුද්ද කල කෝට්ටේ වප්ප ස්වාමීන් වහන්සේ ඇතුළු එද්දා ශනසි අනුහත වර්ශයේ මීතිරිගල ශ්‍රී නානාරාම ජාර්මායතනයේ වස් එලබ තිහකට අධික දෙස් විදෙස් සංඝයා වහන්සේලාගේ උනන්දු සහයෝගේද මෙහිලා කෘතජ්ඥපූර්කව සිහිපත් කරමි පූජපාද ගාල්ලේ සංග සුබද්‍ර ස්වාමීන් වහන්සේගේ ඉවසලිමත් පරීක්ෂාව නොතිබෙන්න්නට මෙහි තවත් වැරදි රාශක් අවසාන මුද්‍රණ අවස්ථාවතෙක් ඉතිරිවන්නට ඉඩ තිබුණි ඉතා කරුණාවෙන් සෝදුපත් කියවා එම වැරදිවත් කරමින් තවත් වටිනායෝජනා මාර්ගයෙන් මේ තත්වයට ක්‍රන්තය ගෙනේමට දුන් සහයෝගය මුදනින් අගේ කරමින් අාදුරන බුරුණුම වාෂාව අපට කරුණාවෙන් හදාරවා බොරුම දේශයට අප හඳුන්වා දුන් අතිපූජ්්‍ය අගගමහා පණ්ඩිත වූ ඥානින්ද රුම ස්වාමීන් වහන්සේ ප්‍රධාන බුරුම භාෂාව අපට මෙපමනට ප්‍රගුණ කර වූ බුරුම ආචාරවරුන්ද පොතජ්ඥපූරුවකව සිහිපත් කරලමි. අවශ්‍ය ලිපිරිධාවයද විවේකයද සිවුපසේද අතින් අනුග්‍රාය දැක්ව වූ මීතිරිගල නිස්තරණ වනය මෙයට මහපොලොවමෙන් පිහිටවිය. අන්තිමට නමුත් මෙම පෙරහරට එක් වූ ඉතාමත් වැදගත් කල්්‍යානමිත්‍රයා වූ මේ සමත භාවන කොටසවැ නොමිලේම මුද්‍රණය කොට බෙදාදීමට ඉදිරිපත් වූ භාවනානුයෝගී කමල් ඇබුල්දනිය මහතාට අප කාගේෙත් පෘතඥතාවේ නිසැකවම ලැබිය යුතුය. මීට කලින් මෙම අවක් භාවනා ක්‍රමය හඳුන්වාදීමේ අත්පොත් කීපයක් සංශේපයෙන් මුද්‍රණය කොට එළි දක්කුවත් මේ පොත්මාලාව ඒ සඳහා සුදුසුම මාධ්‍ය බවට වාදයක් නොමැති නිසා මෙලෙස කාගේත් සහය ලැබුණු බවට සැකයක් නැත. මෙහි ඉදිරිකොටස් මෙලෙසටම විවෘත කිරීමේ කෘත්තියේදීත් එම සහයෝගේ හා උනන්දුව පවතිත්වා සියල්ලන්ගේම සහයෝගේ ලැබේවා යැයි පතමු එපමනකින් අත්‍ර නොවී. බුරුමේ ප්‍රසිද්ධ අනෙකුත් මෙවැනිම සවිස්තර භාවනාපොත් පරිවර්තනය කොට එළිදැක්වීමට නොබෝ කලකින් බලාපොරොත්තු වන්නෙමු. එම සියලු විෘතකිරීම් වලින් ලාංකිකියන්ට මේ වටිනා ශාසන සැපය විඳගැනීමට වැඩි අවකාශයක් ලැබේ නම් අපගේ ප්‍රයත්නය මල් පළ ගැන්වූවා වන්නේය. මාස ගණනාවක් මුළුල්ලේ ධර්මය හෙළිකිරීමේ පිරිසුදු අදහසින් එම පොත පවර්තනය කිරීමේදී අප සන්තානයේ ජනත යම් කුසල් ධර්මයක් වේනම්. එම වටිනා කුසල ශක්තිය අපට මෙම සැනසිලි මාර්ගය හෙළිකරදුන් දෙෙස්විදෙස් ආචාරය උපාද්‍යායන් වහන්සේලා ප්‍රමුඛ ගිහි පැවිදි කල්යාාන මිත්‍ර සත්පුරුෂයෝද හදා වඩා මිය පරලෝගිය අම්මා අප්පච්චී ඇතුළු මේ දිවියපුරා නන් අයුරින් උපකාරවත් වූ ගුරුවර ඥාතිමිත්‍ර දායක කාරකාදීහූද හිත අහිත මැදහත් සදේවක ලෝකයාද සාදු කියා අනුමෝදන් වී සකළ සාසනික ප්‍රාර්ථනා සමුෘ්ධ කර ගනිත්වා ලක්දිව බුදු සසුන බැබලේවා මීට උඩේරිය ධම්ම ජීව ස්තවීර නිස්සරණවනිය මීතිරිගල එද්දාස්නමසි අනුවට ජුලි දෙවනිදා සහාය පරිවර්තක ස්වාමීන් වහන්සේගෙන්. බුද්ධ ශාසන ඉතිහාසේ සංස්කෘතික වශයෙන් වටිනාකමක් ඇති උතුම් ශ්‍රී ලංකා දීපයට රාමණ්‍ය නිකායේ ී කල්්‍යයානිී ඕෝගාස්ම සංස්ථාවේ සංඝ්‍යා වහන්සේලාගේ නියෝජතියකු වශයෙන් අතිපූජනීය නාාව්‍යනි අරියදම්ම ස්වාමීන් වහන්සේ කළ ආරාධනයට අනුව අතිපූජ්‍ය පාක් සයිඩෝ ස්වාමීන් වහන්සේ ඌ කේසාරින්ද ස්වාමීන් වහන්සේත්ඌ චන්දිිමා ස්වාමීන් වහන්සේත් බොරුම දායක මහතුන් තුන්දෙනෙකුත් ඇතුළත් වූ අප පිරිස උඩුගම්පල දම්බරාන්සිී ස්වාමීන් වහන්සේත් සමඟ එද්දාශනමසි අනූහතේ ජනවාර විසි අට දින උදේ පැමිණියමු. කුඩා කළපටන් රාමායන කතා වස්තුවද අනෙකුත් රාජකතා වස්තුූන්ද විශුද්ධ මාර්ගය එන උතුම් ආරයෙන් වහන්සේලා ගැන ප්‍රෝෘතිද කියවා අසාතිබුණු බැවින් විශේෂයෙන් සිතේ කුළුපග බවක් දැන් වූ ශ්‍රී ලංකා දීපේයට පැමිණීමේ අදහස මෙයින් මුදුන් පත්විය. එසේ පැමිණ සුන්දර වනරොද ආර්‍යසේනාසන ඉතිහාසගත චෛත්‍යස්ථාන පූජනියස්ථාන වන්දනා කරගත්තමු. ශ්‍රී ලංකාවේ නතරවී වාසය කරමින් ජ අගුල් ගමිය අියනන්ද ස්වාමීන් වහන්සේ සමග සංඝා වහන්සේලාට හා ගිහි යෝගීන්ට භාවනාකමටහන් හෙළිකරමින් සිටිනාතර නිස්සරණවනයේ උඩේරියකම ධම්මජීව ස්වාමීන් වහන්සේ සමඟ පාක්සයිඩෝ ස්වාමීන් වහන්සේගේ නිබ්ාන ගාමිණී පටිපදා ශංෂිප්ත ග්‍රන්තයේ කොටස් හත බුරුම බසින් සිංහලයට නැගීමටද සම්බන්ධ වී උපකාර කළමු මෙම පොත සමත විදර්ශනා භාවනා වඩන යෝගීන්ටද කමටහන් දෙන්නා වූ කර්මස්ථාන ආචාරවරුන්ටද මඟ දක්වන මහගු අත්පොතක් වනු ඇත. තෞදුරොටත් ස්වාක්‍යාත සධිට්ටික ආදී උතුම් ගුණයෙන් අතින් සම්පූර්ණ වූ ධර්මරත්නයෙන් මේ භවයේදීම ප්‍රධ්‍යක්ෂ වශයෙන්ම කායසුක, චිත්තසුක, ලබා විඳගත හැකි බැවසලකා තමා තුළින්ම ඒ සතුකර ගැනීමට උත්සාහ කරත්වා යැයි ප්‍රාර්ථනා කරන්නේෙමි අනන්ත ගුණයන්ගෙන් පරිපූර්ණ වූ ත්‍රිවිධ රත්නයටද දෙමවපියන්ටද භවයපුරා ශිල්පසාාස්තෘු ගන්වමින් අවවා උපදෙස්දුන් වැඩිහිටි ගුරුවරුන් සියලුම දෙනාටද ප්‍රතිමත්ති මාර්ගයේ ගමන් කරමින් ලත් මේ කුසල් බලය පූජාවක් වේවා ශ්‍රී ලංකාවන්දනාව සහ බරපැන ඉසුළූ උපාසකොපාසිකාවන්ටද සවුපස්සයෙන් සංග්‍රහ කළ දායක දායකාවන්ටද. අදතෙක් අප දෛරමත්කළ සංඝ්‍යා වහන්සේලාටද සොකීය වශයෙන් ධර්මලාවය ලැබීමේ උත්සාහෙන් භාවනා කරන අතරම මෙම පොත මුද්‍රණය කිරීමේ ධර්මදානය දුන් කමල් ඇමුල්දනිය මහතා ඇතුළු පවුලේ සැමටද සාතිශය ප්‍රසංසාාව ප්‍රධානය කරන්නෙමි බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මදායාදය සතුකර ගැනීමට භාවනා වඩන පිළිවෙත්පුරණ ඔබ සියලු දෙනාම ආර්ය සත්පුරුෂයන් බවට පත්වෙත්වා මීටඌූ අග්ගං්‍ය ස්ථවීර පාඔවුක් ආර්‍ය මූඩෝන් මළමයින් බුරුමය idදස්නවsiයානුවට ජலிි පhalaව.